ස්වාමීන් වහන්ස අප විසින් මියගිය පුද්ගලයන්ට පින් අනුමෝදන් කිරීම සඳහා පින්කම් සංවිධානය කරනවා මෙවැනි පින්කමක් නිවැරදිව ක්‍රමානුකූලව අපි සංවිධානය කරන්නේ කොහොමද මෙහෙමයි නෝනා අපි පින්කමක් කරනවා කියන්නේකෝ දැන් අපි උඟාක් වෙලාවට දැන් අපේ රටේ හැම බෞද්ධ පින්වත් එක්ක දානමය පින්කම් කරනවානේ ඒතකොට දානමය පින්කම් කරද්දී අපි නිරතුරුවම මේ උඟාක් වෙලාවට කරන්නේ ඥාතියින්ට පින් දෙන්න එතකොට මේ දානමය පින්කමක් සිද්ධ කරද්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාරණා පහක් අපි තුලින් පරිපූර්ණ වෙන්න ඕනේ. මේ කාරණා පහ පරිපූර්ණ නොවුනොත් දානයේ ආනිසංස නිවැරදි ආකාරයෙන් අපේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. එක තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් වෙන්න ඕනේ. එතකොට මේ සද්ධාව නිසාම ගරුත්වය කියන කාරණේ සකස් වෙනවා. ඒ ගරුත්වයයි සද්ධාවයි නිසාම කර්මය කර්මඵල විශ්වාසය සකස් වෙනවා. ඊළඟට යා සියතින් සකසා දන් දෙන්න. ඊළඟට යා ප්‍රණීතව දන් දෙන්න. මේ කාරණා පහම නොවනා දානකට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ නිසා යම් පින්වතෙක් තීන්දුව කරාට පස්සේ මම දානයක් දෙනවායි කියන කාරණේදී ඒ තීන්දුව ගත්ත මොහොතේ පටන් එයා මේ දානය සම්බන්ධව කටයුතු කරන සෑම කාරණයකදීම අර කාරණා පහ තුල ඉඳගෙනයි කටයුතු කරන්නේ. එහෙනම්ද? ඒ නිසා පින්වතුල්ලා දානයක් පූජා කරන්න ඕනේ කියලා තීරණයක් අරගෙන ඒක අපි ඉස්සෙල්ලාම කියලා දැනුම් දෙන්න ඕනේ කාටද පන්සලේ නායක ස්වාමීන් වහන්සේ. එතකොට දැන් පන්සලේ නායක ස්වාමීන් වහන්සේට දානෙට ආරාධනා කරන්න යද්දී ඉස්සෙල්ලාම දැන් මේ කාරණා පහම මෙතන දැන් තියෙන්න ඕනේ ඈ. දැන් මේ කාරණා පහේදී සද්ධාව ගරුත්වය තියෙන්න ඕනේ. එතකොට මේ සද්ධාව ගරුත්වය කියලා කියන්නේ මොකක් කිරේ? දුරජානන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කිරේ සද්ධා. එතකොට මේ සංඝයාගේ ගුණයන් අපිට කියනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සංඝ රත්නය කියන්නේ මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාගෙන් එක්කෙනෙක් කියලා. අට දිනාගෙන් සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් මාර්ගයේ සකෘදාගාමී මාර්ගයේ අනාගාමී මාර්ගයේ රහත්ඵල. ඒ කියන්නේ සංඝයා කියන්නේ මේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දිනාගෙන් එකන. එතකොට අපි දැන් පන්සලට යද්දී අපි මොකද්ද කරන්න ඕනේ? මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දිනාගෙන් එක්කෙනෙක් මුණ ගැහෙන්නයි යන්නේ කියන තැන ඉඳන් අපි යන්නේ. මොකද දැන් මෙතන සද්ධාව ගෞරවත්වය කර්මය කර්මඵල විශ්වාසය එන්නේ බෑ. එතකොට අපි පන්සලට යන්න සූදානම් වෙන්න ඕනේ අපි මේ යන්නේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් දකින්න. එතකොට මේ පුද්ගලයන් අට දෙනා කියන කෙනා සක්විති රජටත් වඩා ශ්‍රේෂ්ඨයි. සක්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨයි. තේරෙනවද? එතකොට මේ සක්විති රජුරවන්ටත් රටේ නායකයාටත් වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් දකින්නයි අපි යන්නේ. එහෙම කියලා අපි පන්සලට යන්න සූදානම් වෙද්දී අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ? නාලා පිරිසිදු වෙලා සුදු ඇඳුමක් ගැලපෙන ඇඳුමක් ඇඳගෙන තමයි අපි ඊට යන්නේ. මොකද අර කාරණා තුන වැඩෙන්න ඕනේ. එතකොට යම් කෙනෙක් රස්සාවට ගිහිල්ලා රැකියාවට ගිහිල්ලා දාඩිය පිටින් ස්වාමින් වහන්සේලාට ආරාධනා කරන්න ගියොත් අර කාරණා වැඩෙනවද? එයා දකින්නවද මම මේ යන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා දකින්න කියලා සංඝයා කියන අර්ථයේ ජීවිතයට ගන්නවද? එහෙනම් එයා මුලින්ම කරන්න ඕනේ පිරිසිදු වෙලා නාලා සුදු ඇඳුමක් ඇඳලා සුදුසු ආකාරයෙන් ඊට යන සැස්වෙන්න. එහෙම යද්දී එයා දකින්න ඕනේ එකතරා කාරණයක්. මොකක්ද ඒ කාරණය? මම යන්නේ මගේ අම්මා තාත්තට ආච්චිට සීයට පින් දෙන්න. මේ මැරිච්ච අය තමයි අතීතයේ මේ පන්සල් ගොඩනැගුවේ, මේ අතීතයේ මේ පන්සල් වලට සිව්පස්සේ දුන්නේ අය. ඒ නිසා එයාතුළ විශ්වාසයක් සකස් වෙන්න ඕනේ. දැන් ඔබතුමිය පන්සලට දානෙට ආරාධනා කරන්න යනවා මහත්යත් එක්ක. තනියම යන්න බෑනේ කාන්තාවක් නේ. ආරාධනා කරද්දී යද්දී දැන් ඔබ දකින්නේ මොකද්ද? ඔබයි මහත්යයි විතරයි යන්නේ කියලා. ඔබයි මහත්යයි විතරක් නෙමෙයි යන්නේ. අර පින් ගන්න බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ම ඔබේ පිටිපස්සේ එන්නේ. මොකද ඒගොල්ලෝ දකිනවා මේ දැන් අපි පින්කම කරන්න යන්නේ කියලා. ඒ දැනෙනවා ඒගොල්ලන්ට අපි සිත් දකින්න පුළුවන් මිනිස්සුන්ට. ඒතකොට දැන් අපි පන්සලට යද්දී අපි හිතනවා අපි දෙන්න විතරයි නෝනායි මහත්යයි යන්නේ කියලා. නමුත් පන්සලට යද්දී නෝනා අර පින් ගන්න බලාපොරොත්තු වෙන ඥාතියන් සියල්ලම අපේ පස්සේ එහෙනම් මොකද ඒගොල්ලෝ සතුටෙන් ඉපිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා දැන් මට පිනක් ලැබෙනවා කියලා. එතන මොකද මේ පින් ගන්න අය ආච්චිල සීල පන්සල උපාදානය කරගත්ත අය. පින්කම් උපාදානය කරගත්ත අය. නමුත් මේ වෙලාවේ දිව්‍ය ස්වභාවවල පරදත රූප ජීවිතේ ස්වභාවවල ඉන්නේ. ඒතකොට දැන් මේගොල්ලෝ එන නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. නිරතුරුවම දැන් කාවද අපි බලන්න යන්නේ? ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා. ඒ ශ්‍රේෂ්ඨ භාවය නිසාම මේගොල්ලෝ අග්‍රම දේ ලබන්න, ශ්‍රේෂ්ඨම දේ ලබන්න, ප්‍රණීතම දේ ලබන්න පින තින අය. මහා සංඝයා තමයි මේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම පින් කෙත. මේ ශ්‍රේෂ්ඨම පින් කෙත දකින්න යද්දී නෝනා අපි හැම වෙලාවම ආරාධනයකට යද්දී අනිවාර්යයෙන්ම බුලත් වට්ටියක් අරගෙන යන්න අපි දක්ෂ වෙන්න. ඒ වගේම අරගෙන යද්දී සීනි ටිකක්, තේකුළු ටිකක් අරගෙන යන්න, ගිලම්පසකට ටිකක් අරන් යන්න දක්ෂ වෙන්න. මොකද මේවා අපේ අතීතයේ අපේ අම්මලා තාත්තලාගේ ආච්චිලාගේ සීයලාගේ තිබ්බ යහපත් පුරුදු. වැඩිහිටි දෙමාපියන් ළඟ තිබ්බ යහපත් පුරුදු. එතකොට මේ යහපත් පුරුදු අපි ක්‍රමානුකූලව ඉවත් කරන්න යනවා කියන්නේ නෝනා ඒ ඉවත් කරන ප්‍රමාණයට අපේ සද්ධාව ගරුත්වය දුර්වල වෙනවා. ඒසා නෝනා නිරතුරුවම ඒ අය දැන් අපේ පරිපස්සෙන් එද්දි ඔබ යන්නේ බුලත් වට්ටියක්වත් අරන් නෙමෙයි නම් තේකොළ ටිකක් සීනි නෙල ටිකක් අරන් නෙමෙයි නම් ඒගොල්ලෝ ගැටෙනවා. මොකද ඒගොල්ලෝ පුරුදු කරපු පුහුණු. ඒගොල්ලෝ කවදාකවත් නිකන් පන්සලට බුලත් වට්ටියක් නැතුව කවදාකවත් හාමුදුරුවෝ බලන්නේ ගියේ නැහැ.
එතකොට ඔබ පින්කම පටන් ගන්නෙම ඔබේ පින් ගන්න ඉන්න බලාපොරොත්තු වෙන අමනුෂ්‍ය ගැටීමකටපත් කරනවා අපි පින්කම කරන්නේ මියගිය ආයට පින් දෙන්නයි ඒ නිසා අපි ඒගොල්ලන් කුරුදු කළා වූ යහපත් කුරුදු තුලින් තමයි අපි මේ කාරණේ දකින්නේ ඒ නිසා නිරේතුරුවම පන්සලට යද්දී මම මේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් එක්කෙනෙක් මුණ ගැහෙන්නයි යන්නේ මේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම පින් කෙත මුණ ගැහෙන්නයි යන්නේ කියලා තැන ඉඳන් ඕනා අනිවාර්යයෙන්ම ආරාධනාවකට යද්දී බුලත් වට්ටියක් සීනි ටිකක් තේකොළ ටිකක් ওই තුනෙන් එකක් අනිවාර්යයෙන්ම අරගෙන යන්න මොකද එතකොට තමයි අර අපින් පින් ගන්න බලාගෙන ඉන අමනුෂ්‍ය කොටස් පළවෙනි අධිරේදීම සතුරුභාවයට පත් වෙනවා දැන් එතකොට දැන් කෙනෙක් පන්සලේ ස්වාමින්වහන්සේත් එක්ක හිටවල් යාළුවෝ හොඳයි නමුත් මේ මහත්තයා ටෙලිෆෝන් එකෙන් ස්වාමින්වහන්සේට හිතවත්කම් මත ආරාධනා කරන ස්වාමින්වහන්සේ අහවල් දවසේ මෙහෙම කිව්වා නමුත් මේ මහත්තයා තුල අර කාරණා එකක්වත් වැඩෙනවද වැඩෙන්නේ නැහැ ඒතර මේ අධියරෙන් අධියරෙන් අධියර අපි මේක වඩලා ගන්න ඕනේ ඒ නිසා නිරේතුරුවම දැන් ඔබ බුලත් වට්ටියක් අරගෙන ගිහිල්ලා ස්වාමින්වහන්සේට ආරාධනා කරද්දී ඔබ බුලත් වට්ටිය දීලා ස්වාමින්වහන්සේට ආරාධනා කරනවා විතරයි ඔබ දකින්නේ නමුත් අර සියලුම අමනුෂ්‍ය මේ බුලත් වට්ටියට අත ගන්න අර සියලුම පිනට කැමති අමනුෂ්‍ය ඔබේ මෞදේමාපියෝ පන්සලට කැමති අර බුලත් වට්ටියට අත ගහලා ඒගොල්ලෝ ස්වාමින්වහන්සේලාට වන්දනා කරනවා ඒ නිසා මේ යහපත් පුරුදු අපි බිඳෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න ඕනේ එහෙම නොවුනොත් ඒ බිඳින ප්‍රමාණයට අපි සද්ධාවෙන් ගරුත්වෙන්නේ නැහැ තමයි